ව්‍යාපාරයක් සැලසුම් කළ යුත්තේ කාර්තුවකට අවුරුද්දකට දෙකකට නොවේ. ඉහළ පෙළේ ආයතන සමාජ ව්‍යාපාර ඔවුන්ගේ සැලසුම් හදන්නේ ඊළඟ අවුරුදු 10ට 20ට 50ට ඇතැම් ආයතන ඊළඟ අවුරුදු 100ට අනාගතයේ සමාජ පාරිසරික ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දිය හැකි තිරසාර ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ අන්න එවිටයි. ඔබටත් එවැනි දිගු කාලීන සමාජ ව්‍යාපාර අදහසක් තිබෙනවද? ඇත් පවුරට අදම අයදුම් කරන්න. හැබැයි ඊට කලින් ඇත් පවුරේ මීළඟ ව්‍යවසායකයා අපි බලමු. ශාන්ත ඇල්ලෙවිල කොටිකාවත්ත. අයිබුවන් කරත්තෝරෙන් අවසරයි. මම ශාන්ත ඇල්ලිවෙල අමන්දා ක්‍රීසන්ස් ආයතනය සමග මමාව කොටිකාවත් ඉඳලා මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ මගේ නිර්මාණය වෙන්නේ පේටන්ට් ආකෘති සඳහන් වන පරිදි ත්‍රිමාන සිතුවම් නිර්මාණ තාක්ෂණය කියන නිර්මාණය. මේ පිළිබඳව මට ඇත්තටම මගේ හිතේ අදහසක් පාලනේ මීට අවුරුදු 10කට විතර පෙර ලෝකය මේ ගැන හිතන්නේ ඉස්සර වෙලා. ඇත්තටම මම පරිශ්‍රණ රාශියකින් පස්සේ අද වෙනකොට සාර්ථක නිර්මාණයක් ප්‍රොඩක්ට් එකක් ලෝකයට. ඇත්තටම මම අභීතව කියන්න පුළුවන් මේක ශ්‍රී ලංකාවේ ආකෘතියක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ නිර්මාණයක් අපට මේ කොදෙව්වෙන් ලෝකයට ප්‍රියාසර කරන්න පුළුවන් අලුත් නිර්මාණයක් නවතාවයක් සහිත ඕනම විදේශිකයෙක් අලුත් දෙයක් කියලා හඳුනා ගන්න දෙයක් අපිට ලංකාවේ ප්‍රදානය කරන්න පුළුවන්කම තියෙනවා අද වෙනකොට. ඒ වගේම අපි ගත්තොතින් මේක මේ සඳහා මම යොදාගත්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි. අපි පේටන්ට් එක ලබා ගැනීමට ගිය අවස්ථාවේදී මට මේක ලොකු තර්ජනයක් වුණා. කොහොමද මේක පේටන්ට් එක ගන්න කියලා. ඇත්තටම ඒ වෙලාවේදී කඩදාසි වලින් මේ වගේ නිර්මාණයක් ලෝකෙ කොහොමකත් ඉදිරිපත් කළ නැහැ, තවමත් නැහැ. මේක නිර්මාණය කරන්න අපි විතරයි. ඇත්තටම මේක කඩදාසි වලින් කියලා කිසිම පේන්නේ නැහැ අපට. ඉතා සියුම් තැනකින් මේ මුළු ආකෘතියම අල්ලන්න පුළුවන් කැඩෙන්නේ නැතුව. විශාල දෘඩතාවයක් තියෙනවා, ක්‍රැක් වෙන්නේ නැහැ. ඒ වගේම ජලවාෂ්පවලට හොඳින් ඔරොත්තු දෙනවා. මේ වගේ ආට් එකක් තියාගන්න පුළුවන්. ඇත්තටම මේ ආට් එකට හරියටම අවුරුද්දක් වෙනවා. මේගේ අටයක් තියාගන්න පුළුවන් අවමශී ලක්ෂ මේ අවුරුදු 20 භාග්‍යත් 200 පවතිනවා. මං ඇතරම ආයෝජන සඳහා බලාපොරොත්තු වෙන 1.8 වගේ මිලියන් ප්‍රමාණයක්. ඒ කියන්නේ එක නිෂ්පාදන ධාර්තාව වැඩි කිරීම සඳහා තමයි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මට පැහැදිලි නෑ ඔබ තාම මේ මේ ඔබ කලාකරුවෙක්ද නැත්නම් ටෙක්නිෂියන් කෙනෙක්ද? ඒ කියන්නේ ඔබද මේක අඳින්නේ නැත්නම් වෙන කෙනෙක් අඳිනවද? එතන මට මේ 3D එක ඩිවලොප් කරගන්නේ කොහොමද? මේ ත්‍රිමාණයේ ඩිවලොප් කරන්නේ. ඇත්තටම මට උපාධියක් තියෙනවා, තියෙන විද්‍යා උපාධිධාරියෙක් විදිහට තමයි මම පාස් අවුට් වෙන්නේ. නමුත් කලාව මගේ ඇතුළේ යම්කිසි මට්ටමක තිබුණා. නමුත් මේ වගේ දෙයක් කරන්න මම ක්‍රමිකව විචාර කැපීමක් කරලා රිසර්ච් කරා. ඒකෙන් තමයි මම මේක ගහක් කරන්නේ කොහොමද, කොලයක් කරන්නේ කොහොමද, ගහක් අඹරලා ඒකෙන් ගන්න කොහොමද, ටූල්ස් මොනවද, ඒ ටූල්ස් හැර මම නිර්මාණය කරා. දැනට දල වශයෙන් ඔබේ මාසික ආදායම කීයද? දැනට මාසිකව ලක්ෂ 3ක් විතර එනවා සාමාන්‍ය මට්ටමේ. හොඳයි. ඒතේ ඒකෙන් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් ලාභය කියන එක කොච්චරක් විතර වෙනවද? ලාභය ලක්ෂ 2ක් විතර ලාභයක් ගන්න පුළුවන්. කිව්වා ලක්ෂ 3ක් පිරිවැටුම තියෙනවා, ලක්ෂ 2ක් විතර ඒකෙන් ලාභය. ඔව්. හොඳයි. මේ නිර්මාණය කරන්න ඔබට දින කීයක් යනවද? සාමාන්‍යයෙන් එක නිර්මාණයක් එක දිගට කරන්නේ නැහැ. නිර්මාණ හුඟක් තියෙනවා. ඔබ මගේ වර්ක්ෂොප් එකට ආවදී බලන්න පුළුවන් නිර්මාණ රාශියක් තියෙනවා. එක දිගට කරන්නත් බැහැ මේක. ස්ටෙප් බයි ස්ටෙප් තියෙන්නේ. නමුත් මේ අවශ්‍ය නම් මට මේක දවස් 3කින් කරන්න පුළුවන්. දවස් 3ක් කියන්නේ දවසකට පැයට ගානේද? හ්ම්. හා. ඒතර ඔයාලට මේක කරන්න දවස් 3ක් වෙනවා, දවසකට පැයට ගානේ. ඒතර එහෙම කරපුවම ඔයා මේක විකුණන්න රුපියල් 12000කට. ඒතර ඔයාලට දවසක ආදායම තියෙන්නේ රුපියල් 4000යි. හරිද? ඔව්. ඔබ කිව්වා ඔබට පේටන්ට් රයිට් එකක් තියෙනවා කියලා. ඒක ඒ කියන්නේ දැන්ට ලංකාවේ ඔබ ඇරෙන වෙන කිසිම කෙනෙක් නැද්ද මෙවැනි ආකෘති නිර්මාණය කරන? නැහැ, ඇත්ත ලංකාව තුල නෙවෙයි මුළු ලෝකෙම නැහැ. මම දන්න තරමින් නැහැ. ඔව්. මේ වගේම තව එකක් මම ඉල්ලුවා.
මොකද මේ දෙකම එක වගේ වෙනවද? 100%ක් එක වෙන්නේ නැහැ. හරි. මොකද මේක හෑන්ඩ් ක්‍රාෆ්ට් එකක් නිසා. මට පැහැදීමක් නැහැ මේක මේ තුලින් ඔබ සමාජයට කරන සේවය. මේ තුලින් සමාජයට දක්වන අර කඩදාසි පාවිච්චි කළා කරනවට අමතරව මේ තුලින් වෙන සමාජ සේවය මොකද්ද කියන එක මට පැහැදිලි අවස්ථාවක් නැහැ. ඒ නිසා මම මෙවැනි ව්‍යාකෘතියකට මං ආයෝජනය කිරීමට මගේ කැමැත්තක් නැහැ. ලක්ෂ 18ක් අරගෙන මොනවද එකපාරට කරන්නේ? ඔව්. ලක්ෂ 18ක් ඉල්ලුවේ මම අරුගානේ ස්කෝපී 2000කවත් ප්‍රමාණයක් අවශ්‍යයි. මම මොකද මේක එක හට් එකක් එක සැටි වර්ක් කරලා කරනව නෙවෙයි. මොකද මේක ශ්‍රම විභාජනය තුලින් කරන වැඩක්. ඒ නිසා මේ දැන් අපි මේ බුදුරුව සහිත මේක කරනවා නම් විශාල ප්‍රමාණයක් මේක සෙග්මන්ට්ස් යනවා. එතකොට අපිට වේලන්න තියෙන්න ඕන. ඒක රැක්ස් තියෙන්න ඕන. ඒක ඒ තාක්ෂණය එක සැරේ වෙන්නේ නැහැ. ඒක සමා වෙන්නේ. ඔබ දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහටද නැත්නම් හවුල් ව්‍යාපාරයක් විදිහටද ව්‍යාපාර කරතු කරගෙන යන්නේ? තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට. තව කී දෙනෙක්ට විතර රැකියා දෙන්නද බලපන්. ඔව් අවු මැෂින් අපිට ඇත්තටම එක සැරේට 5ක් 6ක් ගන්න බෑ. මොකද මේක ට්‍රේනින් එකක් අවශ්‍යයි. එක සැරේ 5ක් 6ක් ගන්න කියන මම අනික් කට්ටියගේ රිස්ක් එක මට ගන්න වෙනවා. මම තනි පොඩ්ඩක් දෙන්නේ එහෙම රිස්ක් එක මට දරා ගන්න බෑ. හැබැයි වර්කට 3 දෙනෙක් වගේ අරගෙන එයාල පුරුදු වුණා පස්සේ තව එක්කෙනෙක් දෙන්නේ කරගෙන යන්න ක්‍රමික විකාශනයක් කරන්න පුළුවන්. සාදු මොනවා පොඩි රූපයක් ගන්න පෙන්නන්න පුළුවන්ද? පින්තූර. පින්තූර කීයක් විතර එනවා? මේක මම රුපියල් 27,000ට විමසිච්ච කාලය කළා තියෙනවා. ඉල්ලන ප්‍රමාණයට වඩා අඩුවෙන් මේක කරන්න බැරිද? දැන් ලක්ෂ 18ක් ඉල්ලනවනේ. කීයක්ද ඒකට කොටස් දෙන්න යන්නේ? මට 125 දෙන්න පුළුවන්. මම ඔබට යෝජනාවක් කරනවා. මම ඔබට අවස්ථාවක් දෙනවා. ඔබට මං ස්ථානයක් දෙනවා. ඔබේ ඉන්න කට්ටියත් එක්ක ලැබිදilla මේ වැඩේ කරන්න මේ වේලන්න දෙන්න සෑම දෙයක්ම ඔබට මං ස්ථානයක් දෙන්න. විතර මං ඔබට ලංකාව තුල මේක විකුණන්න ගැලරිකකුත් මං ලෑස්ති කරලා දෙනවා. ඔබට මුලදී මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කරන raw materials වලට මං කැමති ලක්ෂ 2,2 කතර වගේ මුදලක් ඔබට දෙන්න. ඊට පස්සේ ඔබ ඒක විකුණුවාට පස්සේ මම ඔබට ගැලරි එකකුත් ලෑස්ති කරලා දෙන්නම්. විකුණුවාට පස්සේ ඒ ගැලරි එකට ඔබ කැමතිද ඔබ විකුණන මිලෙන් 120ක් දෙන්න. මම කැමතියි සර්. Thank you. සුබ පැතුම්. ඇත් පවුරින් අද ඔබ ආයෝජන මුදලක් ලබා ගත්තා. තැන්කියු වේරන්ද. මොකද හිතෙන්නේ? ඇත්තට මෙහෙමයි, මම මේ මගේ පෞද්ගලික ජයග්‍රහණයට වඩා මම රටක් විදියට ගතවති මේ සිදුවිය යුතුම අංගයක් විදිහට මම දකිනවා. මම ශාන්තට ජය ප්‍රාර්ථනා කරනවා. තැන්කියු.